අපේ සමාජයේ හුඟක් අය ගාව නැති එකම දේ තමයි ඉවසීම. ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියන කියමන මිනිස්සු කිව්වේ කටගහනවට නෙමෙයි. ඉතින් අපි මේ කියන්නේ යන්නේ ඒ වගේ ඉවසීමක් නැති වැති වුණ ආරවුලක් නිසා සිද්ධ වුණ අකරතැබ්බයක් ගැනයි. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිණි පුෂ්පා රම්යානිද සොයිසා මහත්මිය ඇගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට එකතු කරලා තිබුණු සංවේදී සටහනක් තමයි මේ විදිහට අරන් එන්න හිතුවේ. මාස 4ක දරු පැටියෙක්ගේ ඔළුවට පොළු පහරක් වැදුනහම එයා කොහොමද ඒක දරාගන්නේ? ඒක දැක්කහම අපේ හිතත් හොඳටම රිදුනා. ඒ දෙමාපියන් තමන්ගේ දරුව 3 දෙනාත් එක්ක සතුටෙන් හිටියේ. මේ කියන දරුව බිහි කරලා මාස 4යි. ඔවුන් එදා වෙනදා මෙන් නිදහසේ ගෙදර හිටියේ. පියා දරු පැටියා වඩාගෙන ඉන්න අතර මාමුළු තැන් ගෙයි උයමින් සිටියේ. ගෙදරට කවුරුන් හෝ පැමිණ ඇති බව දැනගන්නට ලැබුණු හේයින් ඔවුන් දෙදෙනාම නිවස ඉදිරිපිට ආවිට ඔවුන් දුටුවේ තමන්ගේ සහෝදරයා සමග නෝක්කාඩුන තරුණයෙක්. ඉනික් පිති ඔවුනට මොහොතකටවත් නොසිතන්නට කාලයක් නොදී පොල්ලක් ගෙනීම තරුණයා මවට පහර දුන්නද පියාය වැළැක්වීමට උත්සාහගෙන තිබෙනවා. නමුත් අවාසනාවකට ඒ පතිත වුණේ උර හිසේ හිස තබාගෙන සිටි මාස 4 දරු පැටියාගේ හිස මතටයි. දැන් දරුවා හුස්ම ගන්නා වූ යන්ත්‍රයක හුස්ම යදිමින් සිටි වර්තමානයේ බොහෝ තරුණයන් ආවේගකාරී ඉතා සුළු ප්‍රශ්නයකටත් කඩු පොළු කිනිසි අතරගෙන මහා විනාශයක් කරගනී. එයින් පසු ඔවුන්ට උරුම වෙන සිපිරි ගේ ගැන ඔවුන් පසු තැවෙනින් පසුවයි. මා මෙම රෝහල් තුළ ආවේගය පාලනය කර නොගෙන ආවේගය නිසා තමා අතින් මිය ගිය මිනිසුන් නිසා දහස් වරක් පසුතැවිලි වුණ මිනිසුන් දැක තිබෙනවා. ඔවුන්ගේ ආවේගය නිසා සමාජය ඔවුන්ට මිනී මරුවායයි කියනවා. ඒ පවුලම ඒ දෘෂ්ටි කෝණයෙන් බලනවා. තම ජීවිතයට ආදරය කරන කවුරු හිටියත් අන්තිමට තමා තනි වෙනවා. ඒ නිසා තරුණ ඔබ මුලින්ම අවබෝධ කරගන්න ප්‍රශ්නිකදී සකන් වීම නොව ඉවසීම තුළින් ජයග්‍රහණය ලබා ගන්න. ආවේගයෙන් දිනාගත් ලෝකයක් නැත. සිපිරිගේ හැරෙන්නට කියලායි එතුමිය විදියට සඳහන් කරලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.